Iන් ඔයා ඔයාගේ ජීවිතෙ සහකරුව හෝ සහකාරියවල් සොයමින්ද ඉන්නේ. එමනැත් නම් දැනටමත් ඔයාට ලැබිලයින් ඔයාගේ ආදරය ඔයාට හරිනම කෙනාද කියලා සිතමින්ද ඉන්නේ. හරි අදාපි බලමු දීර්ගකාලීන ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ප්‍රේමණීය සම්බන්ධයක් පැවැත්වීම සඳහා ඉවහල්වන ගති ලක්ෂණ මොනවද කියලා. ඔය ආදරය කරන කෙනාටත් මේ ලක්ෂණ හත තියෙනවනම්, එඒාව කවදාවත් අතහැරගන්න එපා. පළවෙනි ගතිලක්ෂණය තමයි ඔහු හෝ ඇය ඔබට සහයෝගය දැක්වීම. ඔබේ සහකරුහෝ සහකාරය ඔබේ සිහිනවලට යාමට ඔබව දිරිගන්වනවාද. ඔබට දැනෙන අනාරක්ෂිත හැඟීම්වලින් මිදිලා මානසිකව මෙන්ම ශාරීරිකව ඔබ ආරක්ෂිත කිවීමට ඔවුන් කටයුතු සැලසනවද. ඇත්තෙන්ම ඔබව මානසික කායික වශයෙන් ශක්තිමත් කරන උදව් කරන සහකරුවෙක් හෝ සහකාරයක් ලැබීම ඇත්ත වශයෙන්ම ආශිර්වාදයක් එවැනි සහකරුවෙක් ලැබීම දීර්ග කාලීනවා අදර සම්බන්ධයක් මෙන්ම විවාහයක්ද පැවතීම කෙරෙහි දැඩි ලෙස ඉවහල් වෙනවා සම්බන්ධම සිදුකරනලද පරේෂණවලින් තහවරු වෙලා තියෙනවාබේ සපෝටව ලයිෆස් පාට්න කෙනෙක් ලැබුණු විට අනෙක් පාර්ශවයේ සාරථකත්වය සඳහාද එය බෙහෙවින් බලපාන බව. දීර්ග කාලීනව මෙවැනි කපල්ස් ජේවිතවල පරිනතභාවයට පත්වෙනකොට එකිනිකාව පෞද්ගලිකවදියුණවීමට එකිනිකාට උදව් කරගෙන. ඉන් ඔවුන් සාර්ථකත්වයට පත්වී තිබෙනතර, ට සමගාමීව ඔවුන්ගේ ජීවිතවල සතුටක් ඉතා ඉහල මට්ටමක පවතින බව මෙම පරේෂකයන් තහවුරු කරගෙන තිබෙනවා. අංක දෙක ඔවුන් චිත්තවේගය වශයෙන් බුද්ධිමත් වීම. ඔබේ සාහකරු ඔහුගේ හැගීම් සංනිවේදනය කිරීමට සහ ඔබේ හැඟීම් තේරුම් ගැනීමට හැකියාවක් සහිත කෙනෙත්ත. චිත්තවේගිය වශයෙන් බද්ධමත්වීම අනු තමන්ගේ සත්‍ය හැඟීම් අන්න අයට පැහැදිලිව සංනිවේදධනය කිරීමට හැකිවීම සහ අන්නයගේ හැගීම් හොඳින් හඳුනාගෙන කටයුතු කිරීමට ඇති හැකියාවයි මෙවැනි අයට හොඳ සාමාජය සම්බන්ධතාවන් පැවැත්වීමේ කුසලතාවයන් පවදිනවා ඉතින් ආදර සම්බන්ධතාවයකදී එකිනෙකාගේ හැගීම් තේරුම් ගැනීමට හැකිවීම ඉතාමත් වටින කාරණයක් මොකද ප්‍රශ්න ගැටලු ඇතිබූූ අපහසු අවස්ථාවලදී මෙවැනි අවබෝධයක් සහිත කෙනෙක් සමඟ ඒවාට මුොහොනදීම ඇත්තෙන්ම පහසුවක්. ඉතින් මිතැතින්ම දීර්ගකාලීනව ශක්තිමක් බැඳීමක් ඇතිවීම සඳහා ඒ හේතුවක් වෙනවා. අංක තුන්න ඔහුහෝ ඇය ඔබට කරුණාවන්තයි. ඔබේ සහකරු ඔබට කරුණාවන්තයිද. ති්‍යගශේලීද. පරේෂණවලින් තහරු වුණු තවත් දෙයක් තමයි දේර්ග කාලීන සම්බන්ධතා කෙරෙහි කරුණාවන්ත බව ත්‍යාගශීලී බව කියන ගතිගුණ වැදගත් වෙනවා කියන කාරණය. එකිනිකා කෙරෙහි කරුණාවන්ත කප්පල්ස් හොඳ විශ්වාසවන්ත සහ එකිනිකා වෙනුවෙන් සුව පහසු පරිසරයක් නිර්මාණය කරන්න උත්සාහ ගන්නාය වෙනවා. මෝන් අතර හොඳ ලිංගික සම්බන්ධතාවයන්ද පවතිනාතර හැඟීම්වලින් හොඳ බැඳීමක් පවත්වා ගැනීමටත් මොවුන් ටෑැකියාව පවතිනවා. අංක හතර ඔවුන් ඔබට ගෞරව කරනවා. ඔබේ සහකරු ඔබේ අදහස් වලට ඔබි අත්දැකීම්වලට ඔබ ස්ටෑන්ඩටස්වලට ගරු කරනව නම් ඔබි දෙදෙන එකනෙකාට සමතැනක් ලබාදීම ඉන් සිදුවෙනවා. ඒක කියන්නේ. ඔබ දෙදෙනට ඔබ එකිනෙකාට වෙන් වූ වටිනාකම් අදහස් හා හැඟීම් පවතිනවස හා ඒවාවල වෙනසට ගෞරව කිරීමක් එකිනකාගෙන් ලැබෙන බවයි මින් අදහස් වෙන්නේ නමුත් සෞඛ්‍ය සම්පන්න නොවන සම්බන්ධතාවලදී බොහෝ විට සිදුවන්නේ එක් පාර්ෂවයක් අනෙක් පාර්ශවය යටත් කර ගැනීමයි ඔවුන් අනෙකාව පාලනය කිරීමට පටන් ගැනීමයි ඒ වගේ සම්බන්ධතාාවලදී එම පාලනයට නතුවන පුද්ගලයාගේ අදහස් වලට මතයන්ට ඉඩක් ලැබෙන්නේ නෑ එම අදහස් මෝඩ තේරුමක් නැති අදහස් කියලා නිතරුම ඒවා නොසලකා හැරීමට ලක් වෙනවා ඒක නිසා තාමයි දෙදෙනම දෙදෙනගේ අදහස් මතවාදවලට සමානත්මතාවයෙන් ගෞරවයක් ලබාදිය යුතුවන්නේ අනිකාගේ මතයට එකව නොවුනත් ඔවුන්ටත් මතයක් දැරිය හැකි බව උඩ ඔබේ සහකරු අවබෝධයෙන් සිටින්නේ නම් ඔබේ මතය කොමක් දැයි අසා සිටීමට හැකිනම් එවැනි සහකරුවෙක් ලැබීම ඇත්තෙන්ම සතුටට කරුණක් සතුටදායක දීර්ඝකාලීන රිලේශන්ශිප් එකකට එවැනි ගතිගුණ බෙහෙවින්න වහල් වෙනවා. අංක පහා සම්මුතියක් ඇතිකරගන්නේ කෙසේ දැයි ඔවුන්දන්නවා. කිසියම් ගැටලුවක් ගැන සාකච්ඡාවකදී මධ්‍යස්ථ තැනකට යොුවලක් පශසේ නොබ්‍ර දෙදෙනට ඒමට හැකියාවක් තිබෙනවද සම්මුතියකට පැමිණෙනවා කියන්නේ එක්කෙනෙක් දිනනවසා එක්කෙනෙක් පරදිනවා කියන එක නෙමේ ආදරය කරන හරි විවා වෙලා හරි ඉන්න දෙදෙනම කියනද එකනකා ඇහුම් කන්්දී තිබිය යුතු අතර ඒ කරුණු දෙදෙනම තේරුම් අරන් තිබිය යුතුයි විශේෂේෙන්ම අසීරු තීරණාත්මක ප්‍රශ්නවලට මෝනදීමේදී මධ්‍යස්ත තීරණයකට ඒම සඳහා මෙ අනිවාර්යෙන් සිදිය යුතුයි. ඔබ දෙදෙනගේ අදහස් මතයන් එක එකකා දැන ගැනීම අනිවාර්යි. ඉතින් සෞඛ්‍ය සම්පන්න ලෙස එකනෙකාගේ රචි අරු්චිකම් අදහස්ගැන අවබෝධීෙන් සිටීමෙන් සීට සී අක්කේවාට එකඟ නොවනත් මධ්‍යස්ත තැනකට දෙදනාටම ප්‍රශ්න එකදී විසදුමක් ගන්න පුළුවන්නම් ඒ හරිම වටිනවා පුද්ගලිකව එකිනෙකාව පේර්සණලි වර්ධනය වෙන්න මේව හල් වෙනවා සමස්වයක් විදියට මින් ගැටලුවක් ඉක්මනින් සමුතයකට පත්කරගැනීමටත් සම්බන්ධතාවේ රැඳීම දෙදෙනටම සැනසීමක් හා සතුටක් බවට පත්වීමටත් මෙම ගතිලක්ෂණය හේතුවෙනවා. අංක හය ඔහුහෝ ඇය ඔබි අඩුපාඩු හෙලා නොදකි. ඔබේ සහකඩු හෝ සහකාරිය ඔබි අඩුපාඩු දැනගත් විට ඒවා අවබෝධ කරගෙන ඔබට ඒ සඳහා උදව කරනවද. එහෙමත් නැත්නම් ඔබේ අඩුපාඩු ගැෙන කියමින් ඒවා විනිශ්චය කරන්න ඒවා ගැනම කියමින් ඔොබේ ආත්ම විශ්වාසය පලුදු කරන්න උත්සාහ කරනවද කෙනෙක්ගේ අඩුපාඩු හඳුනාගත් සහකරුවෙකු ඒකෙන ඒ ඉන්න විදිහටම පිළිගන්නවනම් ඒ සහකරු ඇත්තෙන්ම භවෘත සහ අවංක කෙනෙක් බව කියව හැකි ඔයාගේ ජීවිතයේ පර්ෆෙක්් නැති තැන්වලදි. ඔයාාව ඒවවලින් පීඩාවට පත් නොකරන සහකරුවෙකු ලැබීම ඔයාගේ ජීවිතයට සතුට්ට සාමය ගෙනත් දෙනවා මේ පිළිගැනීම තව තවත් ඔයාව පුද්ගලයෙක් වශයෙන් දියුණු කරවන්න උදව් වෙනවා ඉතින් මෙහෙම සහකරුවෙකු ලැබුණොත් එහෙම කෙනෙක්ව නැතිකරගන්න එපා කියලා අමුතුුවෙන් කියන්න ඕනි නෑනේද එවිට ඔබත් පෙරලා ඔවුන්වත් ඒ වගේම ආදරයෙන් පිළිගන්න අමතක කරන්නේපක් ංක හත ඔවුන් ඔබේ මූලික වටිනාකම් බෙදා හදා ගන්නවා. ඔබත් ඔබි සහකරුත් එකම වටිනාකම් විශ්වාස කරනවද. එදිනිෙදා ජීවිතයේ දී සාමාන්‍යෙන් මොනවද කෑම ඕඩ කරන්නේ මොකද්ද බලනටීව සීරීස් එක වගේ පොඩි පොඩි දේවල් වැලට එකම මතයක දෙදෙනම නොසිටීම සාමාන්‍ය දෙයක්. නමුත් බිවා වෙනවද නැත්ත දෙදෙනගේ අනාගත දරුවන්ගේ ආගම් මොනවා වෙන්න ඕනිද. මේ වගේ දේවල් පිළිබඳව මෝලිකව එකම වටිනාකම් හෝ මතයන්වල දෙදනාම සිටීම දීර්ඝකාලීනව සම්බන්ධතාවයක් පැවතීම සඳහා ඉවහල් වෙනවා එකම මතයක නැතත් මෙවැනි දේගැන ඉගත සඳහන් කළ පරිදි කලින්ම මධ්‍යස්ථ මතයකට එන්න පුළුවන්නම් එය ඇත්තෙන්ම වැදගත් වෙනවා එසේ නොවී එකනෙකට හාත් පසින්ම විරුද්ධ පදනම්වල දෙදනා රැඳී සිටීමෙන් අනාගතයේ සම්බන්ධතාවේ පැවැත්මට එම ප්‍රශ්න බාධාවක් විය හැකි. ඉතින් ඔබේ සහකරුහෝ සහකාරයත්. අදාපිමේ සඳහන් කළ ගතිලක්ෂණ පෙන්නුම් කරනවද කියලා කමෙන් සෙක්ෂ එක සඳහන් කරන්න ඔබට පුළුවන්. ඉතින් යහපත්, තුරුදායක ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය තවත්කරුණු දැනගැනීමට මේ වීඩියෝ එක ලයික් කරලා ව සවස් ලංකා YouTube චැනල් එක සබස්්‍රයිප් කරන්න අමතක කරන්න එපා. ස්තූතියි.